యేసుస్ వహన్సేగే నామేన్ ఆసిరి మౌంట్ కార్మెల్ యూట్యూబ్ బైబల్ కాలేజ్ కార్మెల్ పర్వత యూట్యూబ్ బైబల్ విద్యాలయ ఒన్న తవత్ పాడమకిన్ మమ ఒబవ అద సంభవెనవా అద పాడమే నమ తమై పరణ గివిసుం సమీక్షణయ దెన్ మిత్రవరుని మే వెడసటహాన నరంబన ఒబ సమహరక్ విట అపే బైబల్ విదుహల గన దన్ నతి కెనెక్ వెండ అతి ඔබ අපේ බයිබල් විදුහලට බැඳිලා ඉගෙන ගන්න නැති පුද්ගලයෙක් වෙන්න ඇති. කමක් නැහැ. ඔබට ඕන තරම් අපේ පාඩම් ඉගෙන ගන්න පුළුවන්. ඒවා ඔබගේ පෞද්ගලික ජීවිතයට පාවිච්චි කර ගන්න පුළුවන්. ඔබ ඒවායින් ඉගැන්වීම් කරන්න පුළුවන්. මේ මෙතන උගන්වන අපේ මවුන්ට් කාමෙල් ඕනෑම දේශනාවක්. ඕනෑම පාඩමක්. ඕනෑම කෙනෙක් අරගෙන එහෙමම දේශනා කරන්න පුළුවන්. අපෙන් අවසර ගන්න ඕනේ නැහැ. මොකද දෙවියන් වහන්සේ අපට දුන් වචනය අපි ඔබට දෙනවා ඔබ ඒක අරගෙන දෙන්න මිනිසුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ මේකේ කොපිරයිට් නැහැ මේ පාස්ටර් සුරේෂ්ගේ දේශනා ඒවා නැහැ මේ ඔක්කොම ශුද්ධාත්මයන් වහන්සේගේ දේශනා මගේ ඕනම දේශනාවක් මගේ ඕනම පාඩමක් අරගෙන ඔබට පුළුවන් ඒකට තවත් කරුණු දාන්න පුළුවන් නම් දාලා දේවල් හොයලා ඔබගේ ශෛලියත් ඒකට දාලා උගන්වන්න වචනය අපි මුළු ලෝකෙටම යවමු. හැබැයි ඔබ බයිබල් විදුහලේ බැඳිලා මේ පාඩම ඉගෙන ගන්න කෙනෙක් නම් ඔබ වෙනම පොතක් ලෑස්ති කරගන්න පරණ ගිවිසුම් සමීක්ෂණයට කියලා හැම කරුණක්ම ඔබ ලස්සනට ලියා ගන්න ඕනේ. අපි මේ තිරේ ඔබට උදව්වට අපි සමහර දේවල් දමනවා. බයිබල් පද නම් එහෙමයි ඒ කොටස් නම් එහෙමයි සමහර වෙලාවට මම පාවිච්චි කරන හෙබ්‍රෙව් ඇරමෙයික් එහෙම නැත්නම් ග්‍රීක වචන අපි දානවා ඒවත් ඔබ ලියා ගන්න ඕනේ මොකද ඔබ අපේ බයිබල් විදුහලේ YouTube බයිබල් විදුහලේ ඉගෙන ගන්න කෙනෙක් නම් ඔබට ක්‍රෙඩිට්ස් ලැබෙනවානේ ඔබ විභාගයක් ලියන්න ඕනේනේ විභාගේ ලිව්වට මදි ඔබ ලියන ඒ නෝට්ස් අපි බලන්න ඕනේ ඒ කරුණු ඒ සටහන් අපි බලන්න ඕනේ ඒ සටහන් කොච්චර ලස්සනට ඔබ ලියලා තියනවද කියන එක 40%ක් ඔබට ඒ ඔබගේ ඒ සටහන් වලට අපි දෙනවා. හොඳේ ඊට පස්සේ පොඩි රචනාවක් ඔබ ලියන්නත් ඕනේ ඒකටත් අපි දෙනවා. ඊට පස්සේ තමයි අන්තිම විභාගය. හොඳට මතක තියාගන්න අපි හැම පාඩමකම මේ දේ කියන්නේ නැහැ සමහර විට. හැබැයි දේවල් තුනක් ඔබ විසින් වෙන්න ඕනේ. පළවෙනි එක තමයි ඔබ මේ සියලුම සටහන් ලස්සනට හරියට ගන්න ඕනේ. ඒ නිසා ඔය නිකන් ටීවී ෂෝ එකක් දේශනාවක් බලනවා වගේ ඕක දාලා මේ ගෙදර අතුපතු ගහගෙන අස්පස් කරගෙන මේ වළං හොදගෙන කාර් එක එලවගෙන එහෙම බෑ. හරිද? එහෙම පුළුවන්. ඇඟට ගන්න. නමුත් ඔබ හරි විදිහට ඉගෙන ගන්න නම් අපේ බයිබල් ඉස්කෝලෙන් ඔබ සටහන් ලියන්න ඕනේ. ඒ නිසා හදිසි නොවි සමහර තැන්වල නවත්තලා පෝස් කරලා ලියන්න නොට එක ලියලා ඉගාවට දාලා සමහරලාට රිවයින් කරන්න වෙනවා පස්සට ගිහිල්ලා මේ හදේ මොනවද කිව්වේ කියන එක ආපහු බලලා ඔබ සටහන් ලියන්න වෙනවා මම බයිබල් පද කියනකොට ඔබ පොඩ්ඩක් පෝස් එක ඔබලා ඒ බයිබලේ පදේ බලලා කියවලා එන්න ඕනේ ඉතින් මේ මෙතන අපි පැයක් උගන්වනවා කියන්නේ ඔබ අඩුම ගානේ පැය 3ක්වත් ගත කරන්න ඕනේ මේ ඕක ඉගෙන ගන්න තේරෙනවද ඉතින් ඔබගේ පළවෙනි එක ඒ සටහන් අපිට ඕනේ. අපි ඒ සටහන් බලලා ඒකට 40%ක් ලකුණු දෙනවා. ඊගාවට ඔබ රචනාවක් ලියන්න ඕනේ. අපි ඒ අපි අපිත් එක්ක ඔබ සම්බන්ධ වෙනවානේ. එතෙන්දි තමයි අපි ඔබට රචනාව දෙන්නේ හැම කෙනාම එකම දේ නෙවෙයි ලියන්නේ. හොඳේ. ඔබ අපේ ශිෂ්‍යෙක් ශිෂ්‍යාවක් නම් අපි ඔබට දන්නනවා හොඳයි ඔබට අපි දෙන මාතෘකාව මේක මේ මාතෘකාවට අපිට පොඩි රචනාවක් ලියලා දෙන්න කියලා. ඒකට 40%ක් අපි දෙනවා. හොඳේ සටහන් වලට 40%යි ඔබගේ රචනාවට 40%යි දෙනවා ඉතිරි 120 තමයි අර අවසාන විභාගෙ අපි විභාගයක් තියෙනවා ඔබට ඒකේ ඒ 20ට ගන්නවා එහෙම තමයි ලකුණු 100ට අපි ඔබට මාක්ස් දෙන්නේ ඔබ සමත් වුණා නම් ඒ පරණ ගිවිසුම් සමීක්ෂණය නම් ඒ පාඩම ඔබ සමත් ඒ පාඩමේ ඔබ සමත් වුණා කියලා අපි ඔබට ඔබව අපි පිළිගන්නවා ඒ වගේ අර යම් පාඩම් ප්‍රමාණයක් ඔබ ගත්තහම ඔබට පුළුවන් සර්ටිෆිකේට් එකක් ගන්න සහතිකයක්. එතනින් එහාට ගියොත් ඔබට පුළුවන් ඩිප්ලෝමා එකක් ගන්න. සැහැඬ දුරට ඔබට ගියොත් ඔබට පුළුවන් බැචලර් ඔෆ් ආර්ට්ස් කියන ඒ උපාධියත් ගන්න. ඉතින් ලෝකෙ බොහෝ අය
අපි අපින් දැනටමත් ඉගෙන ගන්නවා ඔබත් එසේ කෙනෙක් නම් වෙල්කම් මම තමයි ඔබගේ ප්‍රින්සිපල් මේක මගේ බයිබල් ස්කෝලේ නෙවෙයි ඔබේ බයිබල් ස්කෝලේ හොඳයි ඔබ එහෙම අපේ බයිබල් විද්‍යාලයේ ඉගෙන ගන්න නැති කෙනෙක් නම් කමක් නැහැ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේක දේවනහන්සේගේ වචනේ උන්වහන්සේගේ වචනේ ඉගෙන ගන්න පාවිච්චි කරන්න ඔබගේ සේවය පාවිච්චි කරන්න පාස්ටර් කෙනෙක් නම් මේ දේ වැඩසටහන නරඹන්නේ පාස්ටර් ඒ සටහන් ලියාගෙන ඔබ පාවිච්චි කරන්න ඔබ මේවා දේශනා කරද්දී උගන්වද්දී කියන්න ඕනේ නැ මේ පාස්ටර් සුරේෂ්ගෙන් ඉගෙන ගත්තේ මවුන්ට් කාමෙල් තියොලොජිකල් කෝලෙජ් එකෙන් ඉගෙන ගත්තේ නෑ 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 ඔබ දෙවියන් වහන්සේගේ දාසෙක් ඔබට ආලේපේ තියනවා ඔබට අපිත් පොඩි සපෝට් එකක් දෙනවා අපි එකිනෙකාව උදව් උපකාර කරමින් අපි වැඩ කරවමු දෙවියන් වහන්සේගේ රාජ්‍ය මහිමයට පත් වෙන්න ඕනේ හොඳේ හරි දැන් මේ අද අපි ඉගෙන ගන්න යන මේ පරණ ගිවිසුම් සමීක්ෂණය ඔබ හදාරනවා නම් ඊට කලින් මම උගන්වපු බයිබල් සමීක්ෂණය ඉගෙනගෙන තියෙන්න ඕනේ. නැත්තම් මේක තේරෙනව අඩුයි. හොඳේ? දැන් හදිසියේවත් මේ පාඩමට දැන් ඔබ දැන් මේක නරඹන්න පටන් අරගත්තා. බයිබල් සමීක්ෂණය කියලා එකකුත් තියෙනවද කියලා ඔබ හිතනවා නම් වහම මේක පොඩ්ඩක් නවත්තලා අරක හොයන්න YouTube එකේ. බයිබල් සමීක්ෂණය හොයන්න. ඒක මම හිතගෙන මම උගන්නන එකක්. බයිබල් සමීක්ෂණය කියන මාතෘකාවෙන් තමයි ඒක තියෙන්නේ. ඒක බ්‍රදර් රොමේෂ් අපි විනාඩි කීයක් විතර කරාද ඒක? පැයක් විතර? නෑ නෑ රෙකෝඩින් ගියා. විනාඩි 45ක් අපි මේ බයිබල් සමීක්ෂණය උගන්වලා තියෙනවා. ඒක ඉවර කරලා එන්න පරණ ගිවිසුම් සමීක්ෂණයට. එතරින් නවත්තන්න එපා. පරණ ගිවිසුම් සමීක්ෂණය ඉවර වුණාම තවත් පාඩමක් තියෙනවා. අලුත් ගිවිසුම් සමීක්ෂණය. එතකොට ඔය පාඩම් තුන බයිබල් සමීක්ෂණය, පරණ ගිවිසුම් සමීක්ෂණය, අලුත් ගිවිසුම් සමීක්ෂණය පාඩම් තුන ලස්සනට ඔගොල්ලෝ ඉගෙන ගත්තා නම් මුළු බයිබලෙම ඔයගොල්ලන්ට අර සමීක්ෂණය නිකන් නියමෙට ඔයගොල්ලන්ට තේරෙයි. එතකොට තේරෙනවා ෂා මේ පොත මේකයි අර පොත අරකයි කියලා. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට තව පාඩමක් උගන්වන්න යනවා. පරණ ගිවිසුමයි අලුත් ගිවිසුමයි අතර අවුරුදු 400ක කාලයක් තියෙනවනේ. ඉංග්‍රීසියෙන් අපි කියනවා the intertestamental period කියලා. ඒ අවුරුදු 400 තුල මොනවද සිදුුනේ කියලා මම කියලා දෙන්න යනවා. ඉතින් ඒකත් ඉගෙන ගත්තා නම් ওই පාඩම් හතර ඉගෙන ගත්තා නම් ඔබට උත්පත්ති ඉඳන් ඉලිදරව වෙනකන් සහ මලාකි මතේ අතර තියෙන ඒ රහස් ශතවර්ෂ හතර පිළිබඳවත් ඔබට සරල සමීක්ෂණාත්මක දැනුමක් ලැබීවි. හරිද? සෑහෙන වටිනවා. එහෙනම් අද පරණ ගිවිසුම් සමීක්ෂණය පටන් ගමුද? හොඳයි. කරුණු සටහන් ලෑස්ති කරගන්න ලියන්න. ඔන්න පටන් ගමු. මම අපේ බයිබල් ස්කෝලේ ස්ටුඩන්ට්ස්ලාට උගන්වන විදිහ තමයි මම උගන්වන්න යන්නේ. ඒ නිසා ඔබ මෙතන ඇවිල්ලා මෙතන මේ පන්ති කාමරේ ඉඳගෙන ඉගෙන ගන්න ඔබට බැරි වුණත් ඒ හා සමාන අත්දැකීමක් ඔබට ලැබෙන්න යනවා. එකම වෙනස අර තේ කෝප්පයක් මැද හරියෙන් ගියන ඒවා, ප්‍රශ්න ඍජුවම අහන ඒවට මම උත්තර දෙන ඒවා, පොඩ්ඩක් මගේ අනම්මනම් විහිළු තාලු තියනවා ඒවා ඉතින් මෙතන කරන්න බෑනේ මිත්‍රවරුනි. සමහරවිට මම අපේ ක්ලාස් එකේ මම ගහන ජෝක්ස් මෙතන වීඩියෝ එකට ගහපුවම ඒක බලලා සමහරු කියයි ආපෝ මෙහෙමද කියලා. ඉතින් ඒ නිසා නමත් පොඩ්ඩක් රැකගන්න ඉබේ. ඉතින් ඒ නිසා ඒ දේවල් අඩුපාඩු ටිකක් තියෙනවා. ඒ අරෙන්ද පන්තියේ උගන්නන විදිහට තමයි මම ඔබත් එක්ක අද සම්බන්ධ වෙන්න යන්නේ. එහෙනම් හොඳ තේ එකක් එහෙම බීලා බඩගින්නම් කාලා දැන් අසිකේ ඉඳගෙන අපි පරණ ගිවිසුම් සමීක්ෂණය දැන් ඉගෙන ගමු. හොඳේ? හරි. අපි බයිබල් සමීක්ෂණය පාඩමේ බැලුවා පරණ ගිවිසුම කොටස් පහකට බෙදන්න පුළුවන් කියලා. තිරේ ඔබට දැක ගන්න පුළුවන් ඒ කොටස් පහ මොනවාද කියලා. පළවෙනි කොටස පංච පුස්තකය, එහෙම නැත්නම් තෝරා ව්‍යවස්ථාව පොත් පහයි. මොනවාද ඒ පොත් පහ? උත්පත්ති, නික්මයාම, ලිවි කතාව, ද්විතීයික කතාව සහ උත්පත්ති, නික්මයාම, ලිවි කතාව, ගණන් කතාව සහ ද්විතීයික කතාව පොත් පහ. දෙවෙනි කොටස පොත් 12ක් තිබෙන ඓතිහාසික කාණ්ඩය. හරිද? ජොෂුවා, විනිශ්චයකාරවරුන්ගේ පොත, රූත්, 1 සාමුවෙල්, 2 සාමුවෙල්, 1 රාජාවලිය, 2 රාජාවලිය
එක ලේකම් දෙක ලේකම් එස්රා නෙහෙමියා එස්තර් හොඳයි හොඳයි 12ක් තුන්වෙනි කොටස කවි පොත් පහක් හරිද යෝබ් ගීතාවලිය හිතෝපදේශ දේශනාකාරයා සලමොන්ගේ ගීතිකාව හොඳේ කවි පොත් ඊගාවට හතරවෙනි කොටස ප්‍රධාන නැත්නම් මහා ප්‍රපේතවරු පහක් හොඳේ යෙෂායා යෙරෙමියා විලාපකි එසේකියල් සහ දානියෙල් පස්වෙනි අවසාන කොටස කුඩා අනාගත වතුරවරුන් 12 හොඳේ හොෂියා එයෝල් ආමොස් ඔබදියා යෝනා මීකා නාහුම් හබකුක් ෂෙපනියා හගයි සැකරියා සහ මලාකි දැන් ඔබ දැක්කනේ මං කොහොමද කටපාඩමෙන් මේ කියන්නේ කියලා මේ ලියලා තියාගෙන කියවන්නේ හරිද ඒ විදිහට ඔබටත් පුළුවන්කම තියෙන්න ඕනේ මේ පොත් පරණ ගිවිසුමේ තිබෙන පොත් 39 කටපාඩමෙන් කියන්න විතරක් නෙවෙයි ඒ පොත් 39 අපි බෙදලා තියෙන කොටස් පහත් හොඳට මතකේ තියාගෙන මේ පළවෙනි කාණ්ඩය කියනකොට පොත් පහ ව්‍යවස්ථාව හරි හරි එතකොට දෙවෙනි කාණ්ඩය කියනකොට පොත් 12 ඉතිහාසය ඒ පොත් 12 මෙහෙමයි ඊගාවට තුන්වෙනි කාණ්ඩය කියනකොට කවි පොත් පහ ඒ පොත් පහ මේවා ඊට පස්සේ මහා හතරවෙනි කොටස හැටියට මහා අනාගත වතුරවරුන්ගේ ඒ පොත් පහ ඒ පොත් පහ මේවයි ඊගාවට අවසාන පස්වෙනි කොටස අර කුඩා අනාගත වතුරවරුන් පොත් 12 ඒ පොත් 12 මෙහෙමයි කියලා කියන්න පුළුවන් හැකියාව ඔබට තියෙන්න ඕනා හරිද හරි දැන් මිත්‍රවරුනි මේක තමයි පරණ ගිවිසුම් සමීක්ෂණයේ කොටස් පහ දැන් මම අද මේ පාඩමේ අපි බලන්න යන්නේ මොනවද දන්නවද එක කාණ්ඩ අරගෙන ඒ පොත් වලින් මොනවද කියවෙන්නේ ඒවා මොනවද යනාදි දේවල් මම ඔබට අද කියලා දෙන්න යනවා එහෙනම් අපි පළවෙනි කාණ්ඩෙට යන්න. පළවෙනි කොටස ව්‍යවස්ථාව. හොඳේ? තිරේ අපි මේ වචන ටික දානවා. හෙබ්‍රෙව් භාෂාවෙන් ව්‍යවස්ථාවට කියන්නේ ටෝරා කියලා. හොඳේ? ඉතින් සමහර වෙලාවට සිංහල අය ටෝරාව කියලා ලියා ගන්න. මොකද වයන්න දාපුවම සිංහල වෙනවනේ ඕනම එක. නේද? ඒ වගේ. නමුත් හෙබ්‍රෙව් උච්චාරණය ටෝරා හොඳේ අපි ටෝරා කියලා කියමු මොකද අපිට හයන්න කියලා ගන්න නැහනේ එක්කෝ හයන්න තියෙනවා නැත්නම් රයන්න තියෙනවා ඉතින් රා කියමුකෝ ටෝරා හොඳේ ව්‍යවස්ථාවට අයිති පොත් පහයි උත්පත්ති නික්මයාම ලිවි කතාව ගණන් කතාව සහ ද්විතීය කතාව පළවෙනි එක උත්පත්ති පොත උත්පත්ති ඔය පොත කතා කරන්නේ ප්‍රධාන වශයෙන් දේවල් දෙකක් පිළිබඳවයි. හොඳේ? ඒ පොත අපිට දෙකකට බෙදන්න පුළුවන්. පළවෙනි කොටස තමයි උත්පත්ති පළවෙනි පරිච්ඡේදය සිට 11 වෙනි පරිච්ඡේදය දක්වා. හොඳේ? ඒ පළවෙනි පරිච්ඡේදය සිට 11 වෙනි පරිච්ඡේදය දක්වා ඒ කුඩා පරිච්ඡේද සංඛ්‍යාව තුලින් මෝසෙස්ට දෙවියන් වහන්සේ ලිදරව් කරලා තියෙන දේවල් භයානක දේවල් ගැඹුරු දේවල් සෑහෙන දීර්ඝ ඉතිහාසයක් ඔය පරිච්ඡේද 11 තුලට ගෙනල්ලා තියෙනවා හොඳේ පටන් ගැන්මේදී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවුසේක කියලා තමයි උත්පත්ති 1:1 පටන් ගන්නෙ. එතකොට කවදාද ඕක පටන් ගන්නෙ? අහසත් පොළොවත් මැවීමේ සිද්ධියත් සමග උත්පත්ති පොත පටන් ගන්නවා. හොඳේ. 11 වෙනි පරිච්ඡේදය හමාර වෙනකොට අර මතකද බාබෙල් කොත හැම හදලා 11 වෙනි පරිච්ඡේදයේ තමයි බාබෙල් කොත හදලා ඒ මිනිස්සු සීරම එක තැනක ජීවත් වෙන්න තීරණය කරේ. හොඳේ ඒ අවස්ථාවේ දෙවියන් වහන්සේ ඔවුන්ගේ භාෂාවන් අවුල් කරලා දැම්ම මතකද භාෂාවන් අවුල් කරපුවාම
ඒ මිනිස්සු සේරම එක එක පළාත්වලට විසිරිලා ගියා. ඒත් සමගම 11 වෙනි පරිච්ඡේදය හමාර වෙනවාය. හොඳේ 11 වෙනි පරිච්ඡේදය හමාර වෙනකොට තමයි ආබ්‍රම් කියන පුද්ගලයෙක්ව අපි හඳුන්වා ගන්නේ. 11 වෙනි පරිච්ඡේදය හමාර වෙනකොට ආබ්‍රම් කියලා කෙනෙක් හිටියා. එයාගේ භාර්යාව සාරා හිටියා. ඒ ආබ්‍රම්ගේ තාත්තා තීරා කියන කෙනා හිටියා. යනාදී දේවල් අපිට හම්බ වෙනවා. එතකොට පටන් ගැන්මේදී අහසත් පොළොවත් මවපු දා පටන් ආබ්‍රහම් කියන පුද්ගලයා ව හඳුන්වලා දෙනකන් වූ ඒ විශාල ඉතිහාසය පරිච්ඡේද 11කට පමණක් සීමා කරලා තියෙනවා. හොඳේ අපි වෙන පාඩමක් අපේ බයිබල් ඉස්කෝලේ තියෙනවා පංච පුස්තකය කියලා. ඒකෙදී අපි තව ගැඹුරට අපි උත්පත්ති පොතට යන්න යනවා. ඊටත් පස්සේ තව එකක් තියෙනවා මිත්‍රවරුනි, උත්පත්ති පොත විතරක් කියලා පාඩමක්. ඒකෙදි මම ඕගොල්ලන්ට උගන්වන්න යනවා අර පරිච්ඡේද 11 තුල මොන මොන විද්‍යාව කොහොමද තියෙන්නේ, ඉතිහාසය කොහොමද තියෙන්නේ, පුරා විද්‍යාව කොහොමද තියෙන්නේ. අර මේ පුදුම අපි යන්න යන්න ගැඹුරට යන්නේ. හොඳේ බයිබල් සමීක්ෂණයේ ඉහළ මට්ටමේ පරණ කිසුම් සමීක්ෂණය තව පොඩ්ඩක් ගැඹුරට ඒක අපි ඊට පස්සේ තව පටු කරලා පංච පුස්තකය කියලා උගන්වනවා. හරි, ඔයගොල්ලන්ට තේරෙනවද මම කියන එක? ආපහු කියන්නම්. බයිබල් සමීක්ෂණය කියලා ඉගෙන ගත්තා එක කලින් පාඩම. දැන් ඒක අපි පොඩ්ඩක් පටු කරලා පරණ ගිවිසුම් සමීක්ෂණය අලුත් ගිවිසුම් සමීක්ෂණය කියලා දෙකකට කරලා තියෙනවා. පොඩ්ඩක් පටු කරලා පොඩ්ඩක් ගැඹුරින් යනවා. ඊගාවට පරණ ගිවිසුම් සමීක්ෂණයේ අර පළවෙනි කොටස තියෙන්නේ පංච පුස්තකය කියන පොත් පහ. ඒකට වෙනම පාඩමක් තියෙනවා පංච පුස්තක කියලා. ඒක අපි බලන්න යනවා. ඉතිහාස පොත් 12 කියලා වෙනම බලන්න යනවා. කවි පොත් 5 කියලා වෙනම ඉගෙන ගන්න යනවා. මහා අනාගත වත්‍රෝරුන් 5 කියලා වෙනම ඉගෙන ගන්න යනවා. කුඩා අනාගත වත්‍රෝරුන් 12 කියලා වෙනම ඉගෙන ගන්න යනවා. අලුත් ගිවිසුමෙත් එහෙම තමයි. කොටස් 5 වෙන වෙනම ඉගෙන ගන්නවා. ඊට පස්සේ අර පංච පුස්තකය අපි ඉගෙන ගන්නනේ තනි තනියෙන් උත්පත්ති පොත කියලා වෙනම ඉගෙන ගන්න යනවා. නික්මයාම වෙනම, ලිවි කතාව වෙනම. එහෙම ඉගෙන ගන්නකොට අර සරල පරාර්ථ දෙයින් අපි කෙටියට ඇවිත්ලා පටු කරලා ඇවිල්ලා සෑහෙන දුරට ගැඹුරට ඉගෙන ගන්න තමයි මේ බයිබල් විද්‍යාලයෙන් අපි අපේ බලාපොරොත්තු වෙන්නේ. අපේ පරමාර්ථය ඒක තමයි. හොඳේ, දැනට ඔයගොල්ලෝ දැනගත්තා නම් හොඳටම ඇති මේ ටික. ඒ කියන්නේ පටන් ගැන්මේදී අහසත් පොළොවත් දෙවියන් වහන්සේ මවපු ඒදා පටන් ආබ්‍රහම්ව දෙවියන් වහන්සේ හඳුන්වා දෙනකන් වූ ඒ දීර්ඝ ඉතිහාසය ඉතා කෙටි පරිච්ඡේද 11කට පමණක් දෙවියන් වහන්සේ සීමා කරලා දීලා තියෙනවා. ඒක තුල ඒ මවන කොට කොහොමද මැව්වේ, දවස් 6 කොහොමද මැව්වේ, 6 දවස කොහොමද මනුෂ්‍යාව මැව්වේ, 7 දවස කොහොමද දෙවියන් වහන්සේ නිවාඩු ගත්තේ, ඊගාවට ආදම් සහ ඒවා පාපයට වැටුනේ කොහොමද, ඇයි ඊගාවට කායින් සහ ආබෙල් ඒ අය දෙවියන් වහන්සේට පූජා ඔප්පු කරනකොට මොනවද වුනේ, කායින්ගේ පෙළපතට මොනවද වුනේ, ආබෙල් මරුණායින් පස්සේ කොහොමද දෙවියන් වහන්සේ සෙත් කියන තව දරුවෙක්ව ආදම් සහ ඒවට දුන්නේ, ඒ සෙත්ගේ පරම්පරාවටයි කායින්ගේ පරම්පරාවටයි මොනවද වුනේ, ඊට පස්සේ නොවා කියන මනුෂ්‍යයාගේ පැමිණීම ඒ අවස්ථාවේ ඇති වුණු ඒ විශාල ජලගැල්ම කොච්චර දුරට ඒ ජලගැල්ම ආවද, මොනවද එතන වුනේ, ඒ ජලගැල්මෙන් පසුව ඉතිරි වුණා වූ ඒ 8 වන නොවා, නොවාගේ භාර්යාව සහ නොවාගේ පුත්‍ර 3 වූ ශෑම්, හැම්, යෆෙත් ඒ 3 සහ ඔවුන්ගේ භාර්යාවන්, ඊට පස්සේ ඔවුන්ගේ පරම්පරාව කොහොමද ඇති වුනේ, ඊට පස්සේ කොහොමද ගිල්ගාමේෂ් කියන ඒ නිම්රොඩ් ඇවිත් ඒ කුළුන් හදන්ඩ බාබෙල් තෝරගත්තේ, දෙවියන් වහන්සේ භාෂාවන් විසුරුවා හැරියේ, ඊට පස්සේ ඒ විසුරුවා ගිය අයගෙන් ඔය කල්දෙයා කියන ප්‍රදේශයේ ඌර් කියන ගමක බාබිලෝන් වල හිටියා ආබ්‍රහම් කියන මනුෂ්‍යයා කියන ඒ කතන්දරේ වෙනකන් වූ ඒ ඉතිහාසය තමයි අර පරිච්ඡේද 11 තුල තියෙන්නේ. දැන් ඕගොල්ලෝ දැක්කනේ මං කොහොමද නිකන් පටපට ගාලා ඕක කියාගෙන ගියේ. ඒ විදියට ඕගොල්ලන්ට කියන්න පුළුවන් වුණා නම් තමයි ඕගොල්ලෝ පාස්ටර් සුරේෂ්ගේ ශිෂ්‍යාවන්. හොඳේ, ඒ නිසා හොඳට අහගන්න, මගේ ශිෂ්‍යාවන් මං වගේ විතරක් නෙමෙයි මටත් වඩා හොඳට ඉගෙන ගන්න ඕනේ. ඔන්න කිව්වා. ඒ නිසා
මේ 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 හඬ ලස්සනයි කියගෙන අහගෙන විතරක් ඉන්නපා මේව ඇඟට ගන්න ඔළුවට ගන්න හරිද මගේ තියෙන මේ මේ බයිබල් පිස්සුව තමයි බලන්න බයිබලේ කොච්චර දුරට මම ඇඟට ගන්නවද කියන්නේ මං කාට සටහන් මොනවත් නැහැ නිකන් මේ බයිබලයක් තියාගෙන ඉන්නේ එන්නවා එන්න ඕනේ අතලොට යන්න ඕනේ එන්න එනිසා ඔයගොල්ලෝ ඔය අතලොට ගන්න මම උගන්නන වේගයෙන් ඉගෙනගෙන යන්න එපා නවත්තලා හදිසි නොවි හොඳට ඇඟට ගන්න දැන් දන්නවනේ උත්පත්ති පළවෙනි කොටස පරිච්ඡේද 11 මොනවද තියෙන්නේ වයි කියලා අපි දන්නවා දැන් දෙවෙනි කොටසට යමු 12 සිට 50 දක්වා උත්පත්ති පොතේ පරිච්ඡේද 50ක් තියෙනවා ඒකේ අර පටන් ගැන්මේදී අහසත් මොනවත් පොළවත් මවන්න පටන් ගත්ත දා ඉඳන් ආබ්‍රහම්ව හඳුනලා දෙනකන් උ එච්චර දිග මේ මේ ඉතිහාසය නිකම්ම නිකම් පරිච්ඡේද 11ටයි සීමා කරේ හැබැයි 12 වෙනි පරිච්ඡේදේ ඉඳන් 50 දක්වා බලන්න පරිච්ඡේද 38ක්ම දෙවියන් වහන්සේ වෙන් කරලා තියෙන්නේ කවුරු ගැන කතා කරන්නද දන්නවද තුන් දෙනෙක් ගැන කතා කරන්න කවුද ඒ තුන් දෙනා ආබ්‍රහම් ඊසාක් යාකෝබ් මොකද මේ තුන් දෙනා තමයි මේ ප්‍රධාන මුල් පියවරු අපේ පාඩම් තියෙනවා තව පාඩමක් තියෙනවා පස්සේ දැන් නෙමෙයි හදිසි නෑ සෑහෙන දුරට ඔයගොල්ලෝ ඉගෙනගෙන යනකොට පස්සේ තව පාඩමක් එනවා මුල් පියවරු කියන පාඩම. ඒකෙදි ආබ්‍රහම් ගැන, ඊසාක් ගැන, යාකෝබ් ගැන සෑහෙන දුරට අපි ඉගෙන ගන්නවා. දැන් උතෙන්දී අපි මතක තියාගන්න ඕනේ අපේ ප්‍රධාන මුල් පියවරු තුන් දෙනානේ. ආබ්‍රහම්, ඊසාක් සහ යාකෝබ්. අර හතරවෙනියවත් අපි ඕකට පොඩ්ඩක් ලාවට හේතු කරලා තියාගන්න ඕනේ. කවුද දන්නවද එයා? යෝසෙප්. හරිද? යෝසෙප් කියලා කියන්නේ. ඒ යෝසෙප් තුලිනුත් සෑහෙන දෙයක් සිදු වුණානේ. යාකෝබ්ගේ පුත්තු 12 දෙනායින් එක්කෙනෙක්නේ 11 වෙනියන්නේ අපේ ජෝසෙෆ්. එයාට සිහින එයා දැකලා කොහොමද එයා මිසරයට ගියේ? එයා මිසරයට ගිහිල්ලා මේ අගමැති වුණා. ඉතින් ඒ වගේ දේවල් ගොඩක් එයාගෙනුත් අපිට තියෙනවා. එයාගේ පුත්‍ර දෙදෙනා තමයි එෆ්‍රායිම් සහ මනාසේ. එෆ්‍රායිම් මනාසේ දෙන්නා ගෝත්‍රික පියවරු වුණා. ඒ ගෝත්‍ර 12. ඒ නිසා ඒවා අපි අර මුල් පියවරු ගැන ඉගෙන ගන්නකොට අපි බලමු. දැන් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනා 12 සිට 50 දක්වා ඌ පරිච්ඡේද 38 තුල දෙවියන් වහන්සේ අපිට කතා කරන්නේ මෝසෙස් තුලින් ආබ්‍රහම්ගේ කැඳවීම. ආබ්‍රහම්ව කොහොමද ඊශ්‍රායල් දේශයට ගෙනාවේ? ආබ්‍රහම් කොහොමද වැටි නැගිට්ටේ? උතන ඔයගොල්ලෝ කැමතිනම් මගේ ආබ්‍රහම් කියන දේශනාවක් තියෙනවා. ඒක YouTube Bible විදුහල වෙනුවෙන් අපි සකස් කරපු එකක් නෙවෙයි. ඕක ඉස්සරම මං දමාපු එකක්. ඒක බොහෝ අයට ආශිර්වාදයක් වෙනවා. ඔබ ඒක නරඹලා තියෙනවා නම් කමක් නැහැ. නැවත ඒකත් පොඩ්ඩක් බලා ගන්න. මොකද අපේ YouTube Bible විදුහලට ආබ්‍රහම් ගැන මුල් පියවරුන්ගේ පාඩමට මගේ අර ආබ්‍රහම් කියන ඉගැන්වීම තමයි අපි ආබ්‍රහම් ගැන පාවිච්චි කරන්නේ. එතකොට ඔන්න ආබ්‍රහම් ගැන කතා කරනවා. ඊට පස්සේ කොහොමද ආබ්‍රහම්ට වයස 100ේදී ඊසාක් හම්බුනේ? ඊට පස්සේ කොහොමද ඊසාක් වර්ධනය වෙන්නේ? ඊසාක්ගේ ඊස්මායිල්ගේ ගැටීම් කොහොමද හටගත්තේ? පස්සේ කොහොමද ඊසාක් රෙබෙකාව විවාහ වෙලා ඒ දෙන්නට නිඹුල්ව හම්බෙන්නේ? ඒසාවෝ සහ යාකෝබ්. ඉතින් ඇයි දෙවියන් වහන්සේ ඒසාවව ද්වේෂ කරලා යාකෝබ්ට ආදරය කරේ? යාකෝබ් කොහොමද මුල් පියවරුන්ගේ ඒ ලයිස්තුවට එක්ුණේ? යාකෝබ්ගේ පුත්‍රයන් 12 දෙනා කවුද? ඒ එක් දියණිය කවුද? ඉතින් ඒ දේවල් සියරම කතා කරලා උත්පත්ති පොත හමාර වෙනකොට 50 වෙනි පරිච්ඡේදයට යනකොට ඔය ආබ්‍රහම්ගෙන් ඇති වුණු පරම්පරාවෙන් සැත්තෑ දෙනෙක් මිසර දේශයට ගිහින් ජීවත් වෙන්න පටන් ගන්නවා අය. හොඳේ. ඕක තමයි දැන් අද මේ පාඩමේ උත්පත්ති පොත ගැන මම කියන්න තියෙන්නේ ඔච්චරයි. හරිද? පංචපුස්තකය පාඩමට ගියොත් ඔයර වඩා මම කියනවා. හරි. දැන් මිත්‍රෝනි මෙතෙන්දි මම ඕගොල්ලන්ට කියන්න ඕනේ දැන් ওই උත්පත්ති පොතේ සිදුවෙච්ච සිදුවීම් මෝසෙස් දැක්කේ නෑනේ ඇහැට. නමුත් මෝසෙස්නේ ලිව්වේ පංචපුස්තකේ නම් තෝරාව සම්පූර්ණයෙන්ම ලිව්වේ මෝසෙස්. සමහර අය මෝසෙස් නෙවෙයිලු ලිව්වේ කියලා කියනවා. ඒගොල්ලෝ වැරදි. මෝසෙස් තමයි ලිව්වේ. ඒකට හේතුව
අපි ඓතිහාසිකව දන්නවා මෝසෙස් ඕක ලිව්වා කියලා. දෙවියන් වහන්සේ මෝසෙස්ට එළිදරව් කරා පෙන්නුවා කොහොමද අහසත් පුළුවන් මැව්වේ, දවස් 6න් කොහොමද පොළොව මැව්වේ, රාදා මේ වගේ කතා වරා මේ ඔක්කොම මෝසෙස්ට දෙවියන් වහන්සේ කියලා දුන්නා. හොඳට මතක තියාගන්න, කට කතා අහලා පාරම්පරික දේවල් වලින් උපුටාගත් දේවල් පාවිච්චි කරලා මෝසෙස් උත්පත්ති පොත ලිව්වේ නැහැ. මෝසෙස් උත්පත්ති පොත ලිව්වේ තනි කරම දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන්. දේවානුභාවය තුල එලිදරව්ව කියන දේ තියෙනවා. දෙවියන් වහන්සේ මෝසෙස්ට එලිදරව් කරලා දුන්නා මේ මෙහෙම තමයි සිදුවීම් සිදුුනේ කියලා. සුදාත්මයන් වහන්සේගේ දේවානුභාවයෙන් තමයි මෝසෙස් ඕවා ලිව්වේ. හොඳේ නික්මයාම පොත මේ ලෙවි කතාව ගණන් කතාව කියන ඔය පොත් තුන ගැන බොහෝ අයට එච්චර ප්‍රශ්නයක් නැහැ. ඇයි දන්නවද? ඉතින් නික්මයාමේදීනේ අපි මෝසෙස්ව හම්බ වෙන්නේ. ඉතින් ඒක මෝසෙස්ගේ ජීවිත කාලයේ සිදු වුණ දේවල්නේ. මෝසෙස්ව තෝරාගත්තීවා ඒ කාන්තාර ගමන අරවා මේවා. ඒ නිසා බොහෝ බයිබල් විශාරදවරු මේ නික්මයාම ලෙවි කතාව ගණන් කතාව මෝසෙස් ලියන්න ඇති කියලා හිතනවා. හැබැයි බොහෝ අයට මේ කැමති නැ පිළිගන්න උත්පත්ති පොතේ පොතත් මෝසෙස් තමයි ලිව්වේ කියලා. නමුත් අපි දන්නවා බයිබලයේ තුලම ඕවට සහතික සාධක තියෙනවා පිළිගන්න. සුදාත්මයන් වහන්සේ මෝසෙස්ට දේවානුභාවය දීලා ඒකෙන් තමයි මෝසෙස් ඔය පොත් පහ ලිව්වේ කියලා. ආය අර පස්වෙනි පොත තියෙනවනේ ද්විතීයික කතාව. ඒකේ අර අවසානයේ මෝසෙස්ගේ මරණය ගැන ලියලා තියෙනවානේ. මෝසෙස් මේ වගේ කන්ද උඩට නීබෝ කන්දට ගියා. එතනදී එයා මැරුණා. ඒ පොරොන්දු දේශය දිහා බැලුවා, බලලා හිටන් මැරුණා. පස්සේ දෙවියන් වහන්සේ එයා මේ පිටියා වතර ගෙනිහලා භූමි දාන කරා කියලා ලියලා තියෙනවානේ. ඉතින් මෝසෙස්ගේම මරණය මෝසෙස් කොහොමද ලියන්නේ? ඕක වෙන කවුරු හරි තමයි ලියන්න ඇත්තේ කියලා සමහර බයිබල් විශාරදවරු කියනවා. හොඳට මතක තියාගන්න මිත්‍රවරුනි, එහෙම නෙවෙයි. දැන් ඔබට මේ බයිබලයේ මේ මේ සයිස් එක පේනවානේ, මේ ඉරක් අපි හිතාගමුකෝ. මෙන්න මෙතන නික්මයාම පටන් ගන්නවා කියමුකෝ. මෙන්න මෙතන ගණන් කතාව ඉවර වෙනවා කියමුකෝ. මෝසෙස් ජීවතුන් අතර හිටියේ මෙන්න මේ කාලේනේ. එතකොට මේ කාලේ තිබුණ දේවල් දෙවියන් වහන්සේ මෝසෙස් ලවා ලිව විතර නෙවෙයි, එතනින් එහාටත් එලිදරව් දීලා අතීත එලිදරව්. හරිද? පටන් ගැන්ම සිට, පටන් ගැන්මේදී අහසත් පොළොවන් දෙවියන්ස මවපුදාස් සිට මේ මෝසෙස් එනකන් වූ ඒ කාලය උත්පත්ති පොත හැටියට දෙවියන් වහන්සේ යට එලිදරව් කරලා දුන්නා. ඒ වගේ මහා පැත්තේ ගණන් කතාව ඉවරනහම ද්විතීයික කතාවත් එහාට ගෙනියලා මෝසෙස්ට සිදුවෙන්න යන දේ උන්වහන්සේ පෙන්නලා මෝසෙස් ලවාම ලිව්වා සිද්ධ වුණු දෙයක් මෙන්. බයිබලයේ ලක්ෂණයක් තමයි මේ බයිබල් සාහිත්‍ය කියන එකක් තියෙනවානේ. එක එක භාෂාවන් වල ඒ අයගේ සාහිත්‍ය කියන එකක් තියෙනවානේ. සිංහල සාහිත්‍ය කියන එකක් තියෙනවා, දෙමළ සාහිත්‍ය තියෙනවා, ඊශ්‍රායෙල් සාහිත්‍ය තියෙනවා, ඒ වගේ බයිබල් සාහිත්‍ය කියන එකක් තියෙනවා. බයිබල් සාහිත්‍ය තුල මේ නීති රීති තියෙනවා. ඉතින් බයිබල් සහ මේ මොකද්ද සාහිත්‍යයේ තියෙන එක එක්තරා නීතියක් තමයි බයිබලේ ලියන්න සුදත්නන් වහන්සේ පාවිච්චි කරන සමහර කර්තෘවරුන් ගැන ඒ කර්තෘවරුන් තුන්වෙනි පාර්ශ්වයක් මෙන් සටහන් කිරීම. ඒ කියන්නේ ඔහු, ඒ කියන්නේ මම සුරේෂ් ලියනවා නම් එදින සුරේෂ් බත් සහ සම්බෝල කරවල සහිත කෑවේය කියලා ලියනවා. ඒ කියන්නේ මම බතුයි සම්බෝලයි කරවලයි කෑවා කියන එක නෙවෙයි. නමුත් අර බයිබල් සාහිත්‍ය අනුකූලව ඒ ලියන එක්කෙනා එයා ගැනම ලියනවා නම් සුදත්මන් වහන්සේ එයාට දෙන අනුභවය අනුව එයා ලියන්නේ අර වෙන කවුද අර තවත් එක්කෙනෙක් ගැන ලියනවා වගේ. දැන් දැක්කද නෝන්ඩි නැතුව මේකෙන් මං කිව්වා මට බතුයි සම්බෝලයි කරවලයි ආසයි කියලා. ඉතින් කවදා හරි මම ඕගොල්ලව හම්බෙනවා නම් කණ්ඩ දෙනවා නම් ඕක පොඩ්ඩක් මතක තියාගන්න. හරිද? හරි, දැන් පාඩමට එමුකෝ. එතකොට ඔන්න උත්පත්ති පොතත් මෝසෙස් තමයි ලිව්වේ. මේ පංච පුස්තකය කියන පාඩම ඉගෙන ගන්නකොට මම ඕගලන්ට කියලා දෙන්නම් JEDP කියලා තියරි එකක් තියෙනවා. මෝසෙස් නෙවෙයිලු ලිව්වේ ඔය පොත් පහ කාණ්ඩ හතරක්ලු. يعني සිය ගණන් මිනිස්සුලු එක එක වකවානු වල හිටපු මිනිස්සු ඒගොල්ලෝ කාණ්ඩ හතරකට බෙදනවා. J E D P
පි ඒගොල්ලෝ තමා ලියලා මේ බොරුවට මේ ඔක්කම මේ සකස් කරලා මෝසස් ලිව්වා කියලා දාලා තියෙනවා කියලා කියන ඒවා තියෙනවා. ඒක පංච පුස්තකයේ පාඩමේදී මම ඔයගලන්ට උගන්වනවා. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා අපි the JEDP theory. JEDB නෙවෙයි ජනතා ස්ටේට් ඩෙවලොප්මන්ට් බෝඩ් කියලා තියෙන්නේ. ඒ ඒක නෙවෙයි JEDP. හොඳේ. ඒක මම ඒ පංච පුස්තකයේ පාඩමේ උගන්වන්නම්. හොඳයි. දැන් අපි උත්පත්ති පොත ගැන කතා කරලා ඉවරයි. කොටස් දෙකකට බෙදෙනවා. පළවෙනි කොටස පළවෙනි පරිච්ඡේදය 11 පටන් ගැනීම සිට ආබ්‍රහම්ගේ පැමිණීම දක්වා ඊගාවට 12 වෙනි පරිච්ඡේදය සිට 50 වෙනි පරිච්ඡේදය දක්වා වූ පරිච්ඡේද 38 ආබ්‍රහම්ගේ කැඳවීමෙන් පටන් අරගෙන ඊසාක් යාකොබ් ගැන කතා කරමින් ජෝසෙප් කොහොමද මිස්‍ර දේශයට ගියේ අන්තිමට කොහොමද ඊශ්‍රායල්වරු කියන්නේ ආබ්‍රහම්ගේ පරම්පරාවෙන් එවකට හිටියේ 70 දිනයි ඒ 70 දින මිස්‍රයට ගියේ කියන දේ අපිට බලා ගන්න පුළුවන්. දැන් අපි යමු නික්මයාම පොතට. දෙවෙනි පොත නික්මයාම. ඉතින් සිංහලෙන් නික්මයාම කියලා කියන්න හේතුව මිසර දේශයෙන් නික්ම හරිද එතනින් පිටත් වෙලා ගමන් කරානේ පොරොන්දු දේශය කරා. ඉතින් නික්මයාම. මිසර දේශයෙන් පිටත් වෙලා යෑම. එතකොට මේ පොතේ නමින් අපිට තේරෙනවා මේ පොත මොනවා ගැන කතා කරනවද කියලා. මිසර දේශයේ මේ මිනිස්සු 70 දිනක්නේ ගියේ අර උත්පත්ති 50 ඉවර වෙනකොට කොහොමද මේ අය වර්ධනය වුනේ කොහොමද මිසර වරුන් මේ ඊශ්‍රායල් ජනතාව වර්ධනය වෙන එක දැකලා බය වුනේ බය වුණ නිසා මේ අයව පීඩණයට පත්කරනද මේ අයව වහල්ලන් හැටියට පත් කරේ. ඒගොල්ල ඇත්තට ගියේ වහල්ලෝ හැටියට නෙවෙයි. ජෝසෙප් අගමැතිවරයෙක් හැටියට නෙ හිටියේ. ඉතින් ඒ 70 දින එනකොට ඒ ඊජිප්තුවේ මිසර දේශයේ පාරාවෝ මේගොල්ලන්ට ලස්සන තැනක් දීලා නයිල් ගංගාව ආශ්‍රිත ප්‍රදේශයක් දීලා ජීවත් වෙන්න හොඳ තැනක් දුන්නා. පස්සේ ඒ මිනිස්සු එහෙ ජීවත් වෙනකොට මේ ඒගොල්ලෝ වර්ධනය වෙන එක දැකලා පස්සේ ආපු පාරාවෝ රජවරු තමයි බය වෙලා මේ අයව වහල්ලෝ හැටියට පරිවර්තනය කරේ. හොඳේ. හොඳට මතක තියාගන්න ඊශ්‍රායල් වරු මිසර දේශයේ අවුරුදු 430ක් හිටියා. බයිබලයේ සමහර තැන්වල කියනවා දෙවනහස කතා කරද්දී උඹලා අවුරුදු 400ක් මිසර දේශයේ හිටියා කියලා. ඉතින් ටග්ගල සමහරු මගෙන් අහනවා පාස්ටර් ඔයා කියනවා 430ක් කියලා. අර අතන 400ක් කියලා දාලා තියෙනවා. ඉතින් 430ට දලයක් කිව්වනම් 400නේ. අර සමහරවට කතා කරනකොට කියනවානේ අර ඒ වගේ දැන් අවුරුදු 62 එක්කෙනෙක් මැරුණා නම් සාමාන්‍යයෙන් අපි කතා බහ කරනකොට අපි කියනවානේ අවුරුදු 60ෙම්ම ගියානේ බලන්නකෝ කියලා. 60ෙන් ගියා නෙවෙයි 62න්. නමුත් අර 62 60ට ළඟනේ. ඒ නිසා බයිබලයේ සමහරලාට ඔය අවුරුදු 400ක් මිසර දේශයේ ඔගොල්ලෝ හිටියා කියලා ඊශ්‍රායල් වරුන්ට දෙවියන් වහන්සේ කියනකොට හිතන්න එපා හරියට අවුරුදු 400යි හිටියේ කියලා. නෑ. හරියට අවුරුදු 430ක් ඒගොල්ලෝ හිටියා. ඒකේ පළවෙනි අවුරුදු 100ක් විතර ඒගොල්ලෝ වහල්ව හැටියට හිටියේ නෑ. හොඳට හිටියේ. ඒගොල්ලෝ වර්ධනය වෙලා ඒගොල්ලෝ තර්ජනයක් වුණා. මොකද සමහර වෙලාවට වර්ධනය තර්ජනය වෙනවා. නේද? ඒ වගේ මේ අයගේ වර්ධනය පරාවට තර්ජනයක් වුණා. දැන් ඊජිප්තුව කියලා අපි සිංහලෙන් කියනවා නේද? ඒකට තවක් ඒගොල්ලන්ගේ ඒ පරණ ඊජිප්තුවට කියන පරණ නම මොකක්ද දන්නවද? මිශ්‍රා සිංහලෙන් ලියනවා නම් මියන්න අල් ෂයන්න රා යන්න මිශ්‍රා. හරිද? මිශ්‍ර නෙවෙයි මිස් බොන රාත් නෙවෙයි මේ මිශ්‍රා. හරිද? හෙබ්‍රව භාෂාවෙන් ඊම් කියලා යම් දෙයක් ඉවර වෙනවා නම් බහුවචනය. මිශ්‍රා ඊම් කියන්නේ මිසර වරු ඊජිප්තු වරු. ඒ නිසා සිංහලෙන් අපි මිසර දේශය කියලා කියද්දී අර මිශ්‍රා දේශය. ඊජිප්තුවේ ඒගොල්ලන්ගේ පරණ නම එක. හරිද? හරි. එතකොට අවුරුදු 100ක් විතර ඒගොල්ලෝ හොඳට හිටියේ. ඊට පස්සේ තමයි තව පාරව කෙනෙක් ආවා. මේ මිනිස්සයා තමයි දැක්කේ මේ කවුද මේ කොහෙන්ද ආපු જાතියක්? මුන් අපේ උන් නෙවෙයි. මුන් වර්ධනය වෙලා මුන් අපිටත් වැඩිය හොඳට ඉන්නවා. ඔහොම ගියොත් එහෙම මුන් අපිව අල්ලගෙන මේ රට උන්ගේ කරගයි කියලා පීඩන ඇති කරලා මේ ඊශ්‍රායල් වරුන්ව වහල්ලන් කරේ. හරිද? ඔතෙන්දී ඔයගොල්ලෝ හිතන්න එපා ඊශ්‍රායල් වරුන් ළමා තමයි පිරමීඩ හැදුවේ කියලා. නෑ නෑ නෑ. ඊශ්‍රායල් වරු ජෝසෙෆ්ලා එනකොටම ඊජිප්තුවේ පිරමීඩ තිබුණා. හරි? ඒක මම වෙනම පාඩමක පිරමීඩ ගැන හැම උගන්වන්නම්. හරිද? දැන් මේක පරණ ගිවිසුම් සමීක්ෂණයට ඕක වැඩි. හරි?
හරි දැන් අවුරුදු 400ක් 430ක් මේ ආයේ දැන් එහි හිටියා. එතකොට ඒගොල්ලන්ගේ අර වහල්කම කොහොමද, ඒගොල්ලෝ කොහොමද අර 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 රාම්සීස් කියන නගරයක් හදන්න ඒ පාරාව පාවිච්චි කරේ. ඒ පාරාවගේ නම තමයි රාම්සීස්, ෆේරෝ රාම්සීස්. ඉතින් ඒ ෆරාව රාම්සීස්ගේ නමින් නගරයක් හදන්න ඉස්රායිල්වරුන්ව පාවිච්චි කරපු හැටි. එතකොට ඒ කාලේ මේ මැටි තියනවා නේද, මැටි. මැටි වලින් ගඩොල් හදනකොට දැන් අපේ ලංකාවේ එහෙම මැටි වලින් මේ මොන ගල්ද, ගොබොක් ගල්ද, මොනවද බ්‍රදර් මිෂ්, මෝඩ ගඩොල් නේද? මෝඩ ගඩොල් හදනකොට ඒ පස් වලට දානවනේ මේ ගල් කෑලි. මේ මිසර දේශයේ ඒගොල්ලෝ හදනකොට මේ පිදුරු වගේක් දාන්නේ, පිදුරු. ඉතින් මොන්කරේ මොනවද දන්නවද, ඉස්රායිල් වලට පිදුරු දෙන්නේ නැතුව ගඩොල් හදපන් කියනවා. ඒ වගේ පුදුම දස වද දුන්නේ. එතකොට තමයි දෙවනාස මෝසෙස්ව කැඳවලා, හරිද, මෝසෙස්ව පාවිච්චි කරලා දෙවනාස මේ අයව එළියට ගෙනාවේ. මෝසෙස්ගේ කැඳවීම, මෝසෙස් කවුද යනාදී දේවල් මේ පරණ ගිවිසුම් සමීක්ෂණය අපි බලන්න බෑ. ඒකට අපි යන්න ඕනේ නික්මයාම කියන පොත ඉගෙන ගන්නකොට. ඔවා අපි ගැඹුරෙන් ඉගෙන ගන්නවා. හොඳේ, එතකොට නික්මයාම පොතේ තියෙන්නේ මොනවද, කොහොමද මේ ඉස්රායිල් මිනිස්සු පීඩන, පීඩා, වහල්කම අත්දැක්කේ, කොහොමද එයා යාඥා කරනකොට දෙවන් වහන්සේ ඒගොල්ලන්ට උත්තරයක් දෙන පිණිස මෝසෙස්ව තෝරගත්තේ. මෝසෙස් කවුද, මෝසෙස්ගේ අම්මා තාත්තා කවුද, අක්කා අයියා කවුද, මෝසෙස් කොහොමද පාරාවගේ මාලිගාවට ගිහිල්ලා වැඩෙන්න ගත්තේ, මෝසෙස් ඊට පස්සේ මොන හේතුවක් නිසාද මීඩියන් වලට කාන්තාරයට පැනලා දිව්වේ, කොහොමද එහෙසිෆෝරාව හම්බෙලා අවුරුදු 40ක් හිටියේ, අවුරුදු 40ක් මෝසෙස් පාරාවගේ මාලිගාවේ හැදුනා, ඊළඟට තව අවුරුදු 40ක් මේ මීඩියන් කාන්තාරයේ හැදුනා, ඒ තෙන්දි කොහොමද අවුරුදු 80ක් ගියාම, ඒ කියන්නේ මෝසෙස්ට අවුරුදු 80ක් තියෙද්දි දෙවියන් වහන්සේ දැල්වෙන පඳුරෙන් ඔහුව මොන ගැහැලා ඔහුත් එක කතා කරලා ඔහුට වගකීම දීලා ඔහු ආපහු ඇවිල්ලා ඒ පාරාව එක ගිහින් මිල්ලලා මගේ ජනතාව යවපන් මේ කියලා කියලා බෑ කියලා කියද්දි වසංගත 10ක් දීලා, හරි, ඊට පස්සේ මේ අයව එළියට ගෙන ආවේ රතු මුහුද වෙන් කරලා මෙහාට ගෙනල්ලා, මීඩියන් කාන්තාරේ ගෙනල්ලා, සීනායි වලට ගෙනල්ලා දසපනත දුන්නේ. හොඳයි, දැන් මේ පාඩම අදාහරණ මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මම කියන්න කැමති, සටහන් කරගන්න දැම්ම නෙවෙයි, මේ පාඩම ඉවර වුණාම ඔබ ඊළඟට බලන්න ඕන පාඩම් දෙක මොනවද දන්නවද? එකක් ආබ්‍රහම්, ඕකේ, ආබ්‍රහම්ගේ පාඩම. දෙවෙනි එක තමයි වසංගත 10 සහ දසපනත. වසංගත 10 සහ දසපනත කියලා මගේ ඊළඟ පාඩමක් තියෙනවා, ඒක ඔබ බලන්න ඕනේ. ඒවා බලලා ඒ සටහන් මේකට අමුණන්න ඕනේ. හොඳේ, ආබ්‍රහම් සටහන් මේකට අමුණන්න ඕනේ නැහැ. හොඳට අහගන්න, පරණ ගිවිසුම් සමීක්ෂණයට ආබ්‍රහම් සටහන් අමුණන්න ඕනේ නැහැ. ඒක අපි මුල් පියවරුන්ගේ පාඩමට ඔබ බලන්න ඕනේ. දැන් නිකන් බලාගන්න. එහෙම ආබ්‍රහම්ගේ පාඩම ඔබ මේ පාඩමට බැලුවේ නැතත් කමන්නේ නැහැ. කමන්නේ නැහැ කියමුකෝ. හැබැයි අනිවාර්යයෙන්ම ඔබ මේ පාඩම ඉවර වුණාම අලුත් ගිවිසුම් සමීක්ෂණයට යන්න කලින් ඔබ මගේ වසංගත 10 සහ දසපනත කියන ඒ පාඩම ඔබ අදාරලා ඒ සටහන් ගන්න ඕනේ. ඒ සටහන් මේකට එකතු කරලා තිබ්බනම් තමයි අර 140ක් ලැබෙන ඒවා ඔබට ලැබෙන්නේ. ඉතින් මේ පාඩම අදාරන් නැති මගේ මිත්‍රයින් මෙතන බලාගෙන ඉන්නවා නම් ඔබට මම ඉල්ලීමක් මම ඉදිරිපත් කරන්නම්. වසංගත 10 සහ දසපනත ගැන මගේ ඉගැන්වීමක් තියෙනවා, බලන්න ඒකේ වසංගත 10ක් ඇයි, මොකටද දෙවියන් වහන්සේ පාරාවගේ හිත දැඩි කරේ යවන්න දෙන්නේ නැතුව, හරිද, ඒ ඊජිප්තුවේ හිටපු දෙවිවරුන් එකා පස්සේ එකාට දෙවියන් වහන්සේ ගහපු ආකාරය, ඊට පස්සේ කාන්තාරට ගෙනලා දැන් ඒ දෙවිවරු වැඩක් නැහැ නේ බං, දැන් මං හැර වෙන දෙවිවරුන්ට ඉන්න එපා කියලා අර දසපනත දීපු ආකාරය ගැන මම පැය දෙකක් වගේ කාලයක් උගන්නපු පාඩමක් තියෙනවා. ඒකත් ඉගෙන ගන්න පාවිච්චි කරන්න ඔබගේ සේවය. හොඳේ, හරි, දැන් පාඩමට එමු. එතකොට නික්මයාම පොතේ අපි දකිනවා වසංගත 10 දෙවනස් දිනේවා, ඊට පස්සේ රතු මොහොත වෙන් කරගෙන මේගොල්ලෝ මෙහාට එන එක, මීඩියන් කාන්තාරය ඒගොල්ලෝ ඇවිත් මන්නා ඒගොල්ලන්ට කෑම ලැබෙනේවා, ඊට පස්සේ මාරාවලට ගිහිල්ලා ඒ තිත්ත දිය කොහොමද මිරිදිය බවට දෙවන් වහන්සේ පත් කරේ, ඊගාවට කොහොමද දෙවන් වහන්සේ ආයට මස් ඕන වෙලාවේ මස් ලබා දුන්නේ, ඉතින් දසපනත ඊගාවට 20 පරිච්ඡේදයට යනකොට දසපනත දෙවන් වහන්සේ දෙන ආකාරය, ඊට පස්සේ කූඩාරම් මණ්ඩපය හදන්න මේ ගිවිසුම් පෙට්ටිය හදන්න
යනින් ගමක් මේ ගමනේදී ගමනේ නිරත වෙන අවස්ථාවේ ඉස්රායෙල් වරුන් සමග දෙවියන් වහන්සේ මොන මොන දේවල් කරාද යනාදී දේවල් ඔබට නික්මයාම පොතේ බලා ගන්න පුළුවන් ය. හොඳේ දැන් අපි තුන්වෙනි පොත ගැන කතා කරමු. ලෙවි කතාව. දැන් යාකොබ්ට පුත්තු 12 දෙනෙක් හිටියානේ. ඉස්සෙල්ලාම ඒ පුත්තු 12 දෙනා ලවා තමයි ගෝත්‍ර 12ක් දෙවියන් වහන්සේ ඇති කරගත්තේ. ඒකේ එක පුත්තෙක් තමයි ලෙවි. ඒ ලෙවිගේ ගෝත්‍රය දෙවියන් වහන්සේ තෝරගත්තා පූජක ගෝත්‍රයක් හැටියට. මොකද ඒ ගෝත්‍රයෙන් තමයි මෝසෙස් ආවේ. මෝසෙස්ගේ ගෝත්‍රය ලෙවි ගෝත්‍රය. මෝසෙස්ගේ අයියා හිටියා ආරෝන් කියලා. ඉතින් මෝසෙස්ට දෙවියන් වහන්සේ කියනවා ආරෝන් කියන පුද්ගලයාව ප්‍රධාන පූජකවරයා හැටියට පත් කරන්න කියලා. එතකොට පළමු වතාවට ඊශ්‍රායෙල් වරුන්ගෙන් පූජකවරයෙක් හැටියට යම් පුද්ගලයෙක් පත් කරනු ලැබුවා නම් ඒ පුද්ගලයා තමයි ආරෝන්. ආරෝන්ට හිටියා පුත්තු දෙන්නේ. ඒ පුත්තු දෙන්නව පූජකවරු හැටියට මෝසෙස් පත් කරනවා. හොඳේ. එතකොට ඒ තැන් පටන් ලෙවි ගෝත්‍රය පූජක ගෝත්‍රය බවට පත් වුණා. එතකොට දැන් පූජකවරු ඉන්නවනේ. ඒ පූජකවරුන්ගේ රාජකාරිය මොකද්ද? ඒගොල්ල කොහොමද අඳින්න ඕනේ? ඒගොල්ලන්ගේ ඇඳුම් මොනවද? ඒගොල්ල මොන මොන දේවල් කන්න ඕනේද? ඒගොල්ල කොහොමද ජීවත් වෙන්න ඕනේ? හරිද? ඒගොල්ල කොහොමද දෙවියන් වහන්සේට පූජා ඔප්පු කරන්නේ? පූජාවන් කියන්නේ මොකද්ද කියලා ලෙවි කතාවේ ඔබ කියවනකොට ඒ ලෙවි වරුන් පිළිබඳව දේවල් විතරයි ඔබට බලා ගන්න පුළුවන් බොහෝ වශයෙන්. එයාගේ ගමනක් තියෙනවා. ඕකේ. නමුත් අර ප්‍රධාන වශයෙන් මේ නම බලන ලෙවි කතාව. ලෙවි වරුන්ගේ ලෙවි ගෝත්‍රිකයන්ගේ කතාව. ඒ එහෙම තියෙනවා. එතකොට පූජාවන් පහක් අපිට හඳුන්වලා දෙනවා ලෙවි කතාවේ. හරිද? මේ දවන පූජාව, පාප පූජාව, අපරාධ පූජාව, සාම පූජාව නැත්නම් සමාදාන පූජාව, ආහාර පූජාව. මේ පූජාවන් පහක් දෙවියන් වහන්සේ හඳුන්වලා දෙනවා. ඒ පූජාවන් වලට තෝරන සත්තු කොහොමද තෝරන්නේ? පූජාසනය කොහොමද පාවිච්චි කරන්නේ? කවුද පූජාව ඔප්පු කරන්නේ? මොන පූජකවරයාද? හරිද? අර කූඩාරම් මණ්ඩපය හැදුවානේ නික්මයාම පොතේ. ඒ කූඩාරම් මණ්ඩපයේ පිටමළුවට එන්න පුළුවන් කවුද? ඇතුල් මළුවට එන්න පුළුවන් කවුද? ශුද්ධස්ථානය වෙනකන් යන්න පුළුවන් කාටද? අතිශුද්ධස්ථානයට යන්න පුළුවන් කාටද? කවදද? කොහොමද? ඒ වැනි දේවල් පූජක වරු පිළිබඳව හැම දෙයක්ම ලෙවි කතාවේ තියනවාය. හොඳේ. ඒගාවට හතරවෙනි පොත ගණන් කතාව. ඉතින් නමින්ම අපිට දන්නවා ගණන් සංඛ්‍යා පිළිබඳව සම්බන්ධයක් තියෙනවා. දැන් ඉතින් ඔය ගණන් කතාව බලනකොට ඒකෙත් අර ඒ අය ගමන් කරන ගමන් සිදුවුණු දේවල් ඇතුළත් කරලා තියෙනවා. මොකද ගණන් කතාවේ තමයි වැදගත්ම කතන්දරයක් තියෙන්නේ. මතකද අර මෝවාබ් වල රජවරයෙක් හිටියා බාලක් කියලා. ඒ බාලක් කියන හාදය කොහොමද බාලාම් කියන ප්‍රපේතවරයෙක්ව ගෙනල්ලා ඊශ්‍රායෙලවරුන්ට ශාප කරන්න කියලා ඒ මිනිස්සයා ඒ පූජ ඒ අනාගත වත්‍රවරයා ශාප කරන්න බැරුව මේ අයට ආශිර්වාද කරපු දේවල් ඔක්කොම තියෙනවා. ඒවත් මගේ දේශනා තියෙනවා. කැමති නම් බලා ගන්න. මේ පාඩමට අනිවාර්ය නෑ. නමුත් මගේ දේශනා තියෙනවා බාලාම් ප්‍රපේතවරයා ගැන. හරිද? බාලාම්ගේ උපමා කියලා තියෙනවා. ඒව බලන්න වැඩි වශයෙන් ඔයාලට තව තව දැනගන්න පුළුවන්. හොඳේ. නමුත් ප්‍රධාන වශයෙන් ওই ගණන් කතාවේ අපිට බලන්න පුළුවන් කොහොමද මේ එක එක ගෝත්‍රිකයන්ගේ සංඛ්‍යාව කොහොමද කී දෙනෙක් මොන මොන වැඩවලට පැවරීම් ලැබුවද කවුරු කී දෙනෙක් හිටියද එක එක ගෝත්‍රවල කියලා ඊශ්‍රායෙලවරුන්ගේ සංඛ්‍යාව අර තරුණයින් මහලු අය ගෑනු එතකොට නායකයින් එතකොට කූඩාරම් මණ්ඩපේ වැඩ කරන අය ඒ වගේ අර නිකන් මේ කවුන්ට්ස් පොතක් වගේ නිකන් මේ සංඛ්‍යා පිළිබඳව තියෙන පොත. පස්වෙනි පොත ද්විතීය කතාව. ඒකට ඒ ද්විතීය කතාව කියලා සිංහලෙන් දාලා තියෙනක හරි ද්විතීය කියලා කියන්නේ දෙවෙනිනේ සිංහලෙන්. ඕකේ ග්‍රීක් නම මොකක්ද දන්නවද? ඩියෝට්‍රොනොමොස්. හරි, මේ තිරේ මට දාන්න කැමති මේ නම් දෙක ඩියුටරොස්. ග්‍රීක් වලින් ඩියුටරොස් කියන්නේ දෙවෙනි, ප්‍රෝටෝස් කියන්නේ පළවෙනි, ඩියුටරොස් කියන්නේ දෙවෙනි. මෙතන ඩියුටරොස් සහ නොමොස්. නොමොස් කියන්නේ ව්‍යවස්ථාව. නොමොස් කියන්නේ ව්‍යවස්ථාව. නොමස් නෙවෙයි නොමොස්. නොයන්න, මොයන්න, අල්සයන්. තිරේ ඔයගලට දැක ගන්න පුළුවන්. ඩියුටරොස් නොමොස්.
තමයි ඉංග්‍රීසියෙන් ඩියුටරොනොමි කියලා කියන්නේ. මේ පොත මේ ඉංග්‍රීසි බයිබලේ ඩියුටරොනොමි කියලා තියෙනවා. එතකොට ඩියුටරොස් නොමොස් කියන්නේ දෙවෙනි ව්‍යවස්ථාව. මොනවද දන්නද උනේ? ඔන්න දැන් මේ මිනිස්සු අවුරුදු 40ක් ගමන් කරලා ඊශ්‍රායෙල්වරු මෝසස්ගේ නායකත්වයෙන් මිසරයෙන් පිටත් වෙලා අවුරුදු 40ක් විතර වගේ දැන් ඇවිල්ලා ඉවරයි. අවුරුදු 40ක් ගමන් කරලා ඉවරයි. දැන් ඒගොල්ලෝ පැමිණ සිටින්නේ මෝආබ් රටේ යම් සංදිස්ථානයකට ඉස්සරහා තියෙනවා යෝර්දාන් ගඟ එහා පැත්තේ පොරොන්දු දේශය, කානන් දේශය. හොඳේ. දෙවියන් වහන්සේ මෝසෙස්ට කිව්වා, මෝසෙස් මම උඹව පොරොන්දු දේශය තුලට දැන් ගෙනියන්නේ නැහැ. ඇයි? අර එක අවස්ථාවක මේ පර්වතය මේ මිනිස්සු වද දෙනවානේ වතුර ඉල්ලලා කාන්තාරේ යනකොට අමාරුයිනේ. හරි, දැන් මම නිතරම ඉස්රායල් යනවා, මගෙත් එක සෙනගෙනවා. අපි එයා කන්ඩිෂන් බස් එකේ ගමන් කරන්නේ ওই මීඩියන් සීනායි කාන්තාරේ. එතෙන්දිත් අපිට සැහැඳ වතුර තිබහක් එනවා, වතුර බිබී යන්නේ. AC එකේ හිටියත් අපිට අමාරුයි. ඒ මිනිසුන්ට AC තිබුණෙත් නැහැ, මොනවත් තිබුණ නැහැ, වතුර තිබුණ නැහැ. ඉතින් මේ මිනිස්සු ඇවිල්ලා මෝසෙස්ට පීඩා කරලා අපිට වතුර ඕනේ, වතුර කාගෙන් ඉල්ලන්නද නායකයන්නේ ගෙන්නේ. ඉතින් දෙවනහස කිව්වා මෝසෙස්ට මේ පර්වතයට කතා කරපන්, එතකොට වතුර ලැබෙයි කියලා. මිනිහාගේ අතේ අර පොල්ලක් තිබුණනේ සරහැටියා. මිනිහාට මේ මිනිස්සු ඇවිල්ලා වතුර ඉල්ලලා මිනිහාට තද වෙලා මල පැනලා මිනිහා අර පර්වතයට වතුර පැමිණේවා කියලා කියන්නේ නැතුව දුන්නා බහර. අර අපි කියන්නේ කෙලල ඇරියා කියලා. හරිද? මිනිහාට අපේ සිංහලෙන් කියන්නද? පන්තියක් නේ මේක. මිනිහාට මල පැනන මේ මුංගේ කීක කතා. මිනිහාට මල පැනලා කෝට්ට ගත්ත කෙලල ඇරියා ගහ පර්වතයට වතුර ගලාගෙන ආවා. දෙවියන් වහන්සේ කිව්වා මෝසෙස්, දෙවියන් වහන්සේ ආත්මික නායකයෙක්ගෙන් යම් විනයක් බලාපොරොත්තු වෙනවානේ. අර අලුත් එක්කෙනෙක් නම් එයා සමහර ඒවා කියන්න පුළුවන්. මෙයා මේගොල්ලන්ගේ නායකයා. දෙවියන් වහන්සේ කිව්වා උඹ ගැහුව නිසා මම උඹට වෙන දඩුවමක් දෙන්නේ නැහැ. උඹව මම පොරොන්දු දේශය තුළට මම ගෙනියන්නේ නැහැ. හැබැයි පොරොන්දු දේශය උඹට මම පෙන්නනවා කියලා එතන තිබ්බ නේබෝ කියන කන්දට ගිනිච්චා. කන්දක් තියෙනවා. මගෙත් එක්ක එන කට්ටිය මං එතනටත් ගිනිලා පේනවා. මේ බලන්න පේනවාද? මෙතන ඉඳන් තමයි මෝසෙස් දැක්කේ කියලා. එතන ඉඳන් පොරොන්දු දේශය දිහා බැලුවා. බලලා ඉවරනවා මනුස්සයා මැරුණා. එතනම මැරුණා. අවුරුදු 120යි මනුස්සයා මැරෙනකොට. දෙවියන් වහන්සේ මිනිහාගේ ශරීරය ගිරල්ලා එතන මිටියා වතේ පල්ලෙයා ගිරල්ලා භූමි දාන කරා. ඉතින් ඒ කරන්න ඉස්සල්ලා දෙවියන්වහන්ස කිව්වනේ වරෙන් ඔබ දැන් මැරෙන්න යනවා, ඔබ ඇතුළට යන්න යන්නේ නැහැ කියලා. එතකොට මෝසෙස් බැලුවා දැන් ඉන්න මිනිස්සු මේ ඊශ්‍රායෙල්වරු කවුද දන්නවද ඉන්නේ? හැම කෙනාම දෙන්නේ කර හැම කෙනාම මේ අවුරුදු 40 තුල ඉපදිච්ච අය. අර මිසර දේශයේ ඉඳලා පිටත් උනේ ඒ අය සේරම දැන් මැරිලා ගිහිල්ලා අවුරුදු 40න් පහළ අය තමයි දැන් ඉන්නේ. දෙන්නේ කර ජොෂුවා කාලෙබ් කියන දෙන්න හැර. ඒ ජොෂුවා තමයි ඊළඟ නායකයා. දෙවනස කියලා ඉවරයි. උඹ යන්න යන්නේ නැබන්. උඹේ ගෝලයා ජොෂුවා තමයි ආය මේ මිනිස්සුන්ව ඇතුළට ගෙන යන්න යන්නේ. යෝර්දාන් ගඟෙන් ඒගොල්ලට පොරොන්දු දේශය තුළට ගෙන යන්න යන්නේ කියලා. එතකොට මෝසෙස් බැලුවා දැන් වැඩි තියෙන්නේ මේ මිනිස්සු අපි දසපනත ගන්නකොට සමහරු ඉපදිලාත් නැහැ, සමහරු පොඩි ළමයි. අපි කොහොමද මිසර දේශයේ ඉඳන් මෙහාට ආවේ? මේ ඒවා මොනවත් මේ මිනිස්සු දන්නේ නැහැ. ඒ නිසා මෝසෙස් දේශනා තුනක් කරා. මැරෙන්ඩ ඉස්සල්ලා මිනිස්සුන්ව ගෙනල්ලා දේශනා තුනක් කරා. පළවෙනි දේශනාව ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාව. දෙවෙනි දේශනාව ස්වාමින් වහන්සේගේ ගිවිසුම්. තුන්වෙනි දේශනාව දෙවන් වහන්සේගේ පොරොන්දු. ඔය මාතෘකා යටතේ ලස්සනට මිසර දේශයේ උඹලගේ අම්මලා තාත්තලා හිටපු ආකාරය කොහොමද උන්වහන්සේ ගෙනාවේ, දසපනත කොහොමද දුන්නේ, දසපනත මොනවාද අරම කියලා අර දේශනා තුනකින් ඒ මුළු කතන්දරේම ලස්සනට කෙටි කරලා මෝසස් මෙයාට දුන්නා. ඒකයි අර ද්විතීය කතාව කියලා ඔකට කියන්නේ. ඉතින් ද්විතීය කතාව පොත ඔයගොල්ලෝ බැලුවොත් නික්මයාම සිට ගණන් කතාව, නික්මයාම ලෙවි කතාව, ගණන් කතාව යන ඒ පොත් තුනේ සාරාංශයක් වගේ තියෙයි. හරිද? ඒ නිසා බොහෝ යුදෙව මොනවද කරන්නේ? පංච පුස්තකෙන් මේ ද්විතීය කතාව අරගෙන තමයි බොහෝ දුරට ඒගොල්ලෝ උගන්වන්නේ, දේවල් කරන්නේ. එතකොට මිත්‍රවරුනි, ඒක තමයි ඔය පංච පුස්තකය. දැන් තේරෙනවද පළවෙනි කොටස
එතකොට උත්පත්ති නික්මයාම ලේවි කතාව ගණන් කතාව ද්විතීයික කතාව මේ පොත් පහේ මොනවද උනේ කියන දේවල් ඔගලන්ට දැක ගන්න පුළුවන් වෙනවා.